මම අටදී ශ්‍රේණියේ ශෂිදරා දම්සත්නී සභාපතිගේ. මම අටදී ශ්‍රේණියේ තෙනුකි දහන්තා කුරේ. තෙනුකි, අද අපි මොකද්ද කරන්න සූදානම් වෙන්නේ? අද අපි විරිඳුවක් කියන්නයි යන්නේ, සාවජාතකයේ ගැන. ඔව්, මේ ලස්සනම ලස්සන චිත්‍රයන් දෙක කවුද? ඒ තමයි මම, තෙනුකි දහන්තා. එතකොට අද මේ තෙනුකි මිතුරිය ගායනා කරන්න යන පද්‍ය පන්තිය රචනා කළේ මම, ශෂදරා දම්සත්නි. හොඳයි තෙනුකි, දැන් පටන් ගන්න. හරි, මම නම් ලෑස්ති. මාත් ලෑස්ති. දැන්ද සරසවි දේවිය අද අපි අවසරගෙන උතුම් පුතෙක් ගය ගයනෙමු බෝසත් ගුණ බොහොලද බෝසත් ගුණ බොහොලද भारत देशे पहले वेच्च उत्तम पुरुषे ज्ञान गायना करान्न अवसराय अपदे देनाट बरवैसन रट मिग सम्मत गंग अद्दर दिविगेवी साम कुमरु अत मौपियो रक्का एस देकमेनी रक्का एस देकमेनी बहो मैत काले बरनेस रटे तिबुना मिग सम्मत किला गंगावा मे गंगावा अद्दर साम कियला पुंजी कुमार एक जीवत तुना यागे आंध माउपियन दे देनावत होंदिन नेकबल आगेन पल वेल दिया गेन एती कबा पोवारेक गती में कुमरु के कुल गंगा गेयु मत कवि पद्मदी गेयु मत कवि पद्मदी में कुमार या तमांगे दे माउपियांट පල වැල දිය හැම දෙෙම හැම අවශ්‍යතාවයක්ම දෙමව්පියන්ගේ ඉටු කරා මේ කුමාරයා කොච්චර ගුණවත්ද කියනවනම් මේ කුමාරයාගේ ගුණකඳ වචන වලින් කියලා නිම කරන්නට බැරි තරම් ඉහළයි දිය ගෙනුමට ගිය තැන සතුන් සමග මිතුරුව සතුන් සමග කෙලිසෙල්ලම් අමතක නැත කුමරුට අමතක නැත කුමරුට මේ කුමාරයා දිය ගේන්න හැමදාම මිග සම්මත ගංගා අද්දරට ගියා. ඒද හැම දවසකම කුමාරයා කවදාවත් අමතක කළේ නැහැ. තමන්ගේ ආදරණීය සතුන් සමග එකතු වෙලා සෙල්ලම් කරලා විනෝද වෙලා ඉන්න. ඒ වගේම මේ කුමාරයා සතුන්ට බොහෝම කරුණාව දැක්වුවා. දවසක් ගඟ අද්දර දඩයමකට ගිය තැන පිළියක් රජමුවේ කුකියා විඳේ මේ කුමරුට විඳේ මේ කුමරුට අනේ ඉතින් එක දවසක් මොකද්ද උනේ පිළියක් රජතුමා මේ මිග සම්මත ගඟ අද්දර දඩයමකට ආවා එදා මුවෙකුට යදින්න විද්ද හීතලයක් ගිහිල්ලා වැදුනේ අපේ මේ අසරණ සාම කුමාරයාට සියල් සතුන් පැන යති කුමරු ඉවුරේ තනි වෙති පිළියක් රජු එහි දිවමින් කුමරුගේ වගතුග ඇසි කුමරුගේ වගතුග ඇසි අනේ ඉතින් ඊට පස්සේ හැම සතෙක්ම පැන්න දුවනවා ඊට පස්සේ පිළියක් රජතුමා ඇවිල්ලා කුමාරයාගේ විස්තර අහනවා අත් මගේ අඳ මව්පියෝ අසරණ ඉන්නේ අර අරණ තුලය ඒ දෙදෙනා රැක ගන්නට කියා කුමරු වැසිය දෙන්නට කියා කුමරු වැසිය දෙන්නට වෙන කිසිම දෙයක් කියන්නේ නැතුව කුමාරයා කියන්නේ අන්න අර විහාරය තුල මගේ අම්මයි තාත්තයි ජීවත් වෙනවා ඒ දෙදෙනා අන්දයි අසරණයි ඒ නිසා කරුණා කරලා ඒ දෙදෙනාව රැක ගන්න රජතුමනි කියලා කුමාරයා සදහට මැස් දෙක පියා ගන්නවා යහ ගුණවත් මේ නිරිඳා තුමරුගේ බස පිළිපදිනවා අරණට ගොස් දෙමාපියන් ගම් යූරටගෙන එනවා ගම් යූරටගෙන එනවා මොන සිද්ධියක් සිද්ධ වුණත් මේ රජතුමා Tamanගේ යහ ගුණදම් පිළිපදින්න ඕනේ බව හොඳින්ම දැනන් හිටියා එම නිසා ඒ රජතුමා කුමාරයා කිව්ව විදිහට අර විහාරයට ගිහිල්ලා මේ කුමාරයාගේ දෙමව්පියෝ දෙන්න කුමාරයා වැටිලා හිටපු ගම් යූරේ ඒ තැනට ගෙන එනවා විස්තර ඇසු දෙමාපියන් රජුට බොහෝ බැන වදිනවා කුමරුගේ ගුණ කඳ කිය කිය සත්‍ය ක්‍රියාවක යෙදෙනවා සත්‍ය ක්‍රියාවක යෙදෙනවා
අනේ ඉතින් මේ විස්තර අහපු දෙමව්පියෝ දෙන්න මේ රජතුමාට නොසෑහෙන්න දොස් පැවරුවා. ඊළඟට මේ කුමාරයාගේ ගුණ කඳ කිය කිය මේ කුමාරයා කොච්චර හොඳ ළමෙක්ද කියන එක දෙවියන්ට කන්නලව් කර කර සත්‍ය ක්‍රියාවක යෙදුණා. මේ සත්‍ය ක්‍රියාවලයෙන් මොකක්ම හෝ ආශ්චර්යයක් සිද්ධ වෙයි කියලා මේ දෙමව්පියෝ දෙන්න විශ්වාස කළා. සත්‍ය ක්‍රියා බලගැන්වී කුමරුට යලි දිවි ලැබෙනවා. ඒ මොහොතේම දෙමාපියන් නන්ද බවින්නත් මෙදෙනවා, අන්ද බවින්නත් මිදෙනවා. අනේ ඉතින් මේ සත්‍ය ක්‍රියා බලය ගැන්විලා මහා ආශ්චර්යයක් සිද්ධ වෙනවා. ඒ ආශ්චර්ය තමයි අර කුමාරයාගේ සේරම තිබ්බ ශරීරයේ දුර්වලකම් දුරු වෙලා ඊතලයක් වැඩිලවත් තිබ්බද කියන සලකුණක්වත් නැති වෙලා මේ සත්‍ය ක්‍රියා බලය හින්දම මේ කුමාරයාගේ සියලුම රෝගාබාධ දුරු වෙනවා. කුමාරයා නිරෝගී තත්වයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අර දෙමව්පියෝ දෙන්නගේ තිබිච්ච සේරම අන්ධ බව, ඒ වගේම ඒ දෙදෙනාගේ තිබ්බ සේරම වයස නිසා ඇතිවෙච්ච ශාරීරික වෙනස්කම් හැම දෙයක්ම දුරු වෙලා සර්ව සම්පූර්ණ නිරෝගී පුද්ගලයන් බවට පත් වෙනවා. කොච්චර උත්තමයිද? සාම කුමර කතා පුවත මේ ලෙස අවසන් වෙනවා. යහගුණ ධම්මල බලයත් මොනවට පැහැදිලි වෙනවා, මොනවට පැහැදිලි වෙනවා. ඔන්න ඔය විදිහට සාම කුමර කතා පුවත අද අපි මෙසේ නිමා කරනවා.